සුබ දවසක් මගේ යාළුව හැමෝටම. ඉතින් අදත් මම වෙනදා වගේම මේ ලෑස්ති වෙන්නේ මම දවසේ කරන තවත් දෙයක් මගේ යාළුවොත් එක්ක බෙදා ගන්න. හරි, අපි යමු බලන්න මොකද්ද ඒ කියලා. ඇයි මම මේ පත්තරයක් අරන් තියන්නේ? පත්තරයක් ගත්තේ මම මේ කරන්න යන වැඩේ නිසා මගේ පුංචි මේසේ අපිරිසිදු වෙන එක නවත්ත ගන්න. ඉතින් මෙන්න මේ පත්තරේ මේ විදිහට හොඳට මේසට එලාගෙන අපි බලමු මොකද්ද මම අද කරන්න යන්නේ කියලා. මම අද යන්නේ දම්බල හදන්න. මේ දම්බල කරල් දැක්කහම තේරෙනවනේ උයන්න නෙවෙයි යන්නේ කියලා. ඉතින් මම මේ දම්බල කරල් ගත්තේ ගිය පාර මගේ දම්බල අස්වැන්නෙන් තමයි. පළවෙනි එක නෙමේ දෙවෙනි අස්වැන්නෙන් වගේ දම්බල කරල් වේලගෙන තමයි මම මේ විදිහට බීජ කරගන්න දම්බල කරල් ටිකක් ලෑස්ති කරගත්තේ. දැනට මාස 3-4කට විතර කලින් තමයි මේ. ඉතින් මේ විදිහට ගත්තහම වාසි ගොඩක් තියෙනවා. ප්‍රධානම වාසිය තමා හොඳ සාරවත් අස්වැන්නක් වැල් වලින් ගන්න පුළුවන්. අනිත් එක තමයි බීජ වලට යන මුදල් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. අනිත් කාරණාව තමයි 90% වගේ ප්‍රතිශතයකින් මේවා හොඳට පැලවෙනවා කඩෙන් ගන්න බීජ වලට වඩා. මගේ අත්දැකීමුත් එක්කන් මම මෙන්න මෙහෙම තමයි බීජ හදාගන්නේ, වැල් හදාගන්න. ඉතින් මේ විදිහට පළදු කරලා මේ වතුර තියෙන බීජ එළියට ආරං ඒවා පෙගෙන්න දාලා තමයි මම හදාගන්නේ. ඉතින් මේ පාර නම් බීජ වලට කිසිම හානියක් වෙලා නැහැ, හොඳට තියෙනවා. ගිය පාර මම ගබඩා කරලා තිබ්බ විදිහ වරදක් නිසා බීජ වලට ටික ටික හානි වෙලා බීජ බොල් වෙලා තිබ්බා. හැබැයි මේ පාර නම් එහෙම නැහැ, හොඳට තියෙනවා. මේ බලන්නකෝ ඔයාලා, ලස්සනට මගේ බීජ ටික තියෙනවා. මේ පාර නම් මට ගිය පාරටත් වඩා හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. මේ හොඳට තියෙනවා. හරි, ඔයාලා බලන වැතියෙත් ඇයි මම මේ වගේ කරල් ගොඩක් වේලගෙන තියෙන්නේ කියලා. මං ඔයාලට කිව්වනේ ගිය පාර මගේ බීජ වලට හානි වෙලා තිබුණා කියලා. ඒක නිසා තමයි මම මේ පාර කරල් ගොඩක් වේලගත්තේ. මේවා පුංචි පුංචි කූඹි ගුල්ලෝ වගේ කාලා ඒ කරල් වලට ගොඩක් හානි කරනවා. එහෙම වුණාම මේ කරල් ඇතුළේ බොල්. එතකොට පැලයක් හැදෙන්නේ නැහැ. මං ඔයාලට දැන් කරලක් පෙන්නන්නම්. මෙන්න මේ කරල බලන්න, මෙන්න මේ විදිහට ඇතුළටම යනකම් හොඳට කාලා දානවා. ඊට පස්සේ පැල කරන්න ඉතින් බැරි වෙනවා. ඒක නිසා තමයි මං අර විදිහට ගොඩක් කරල් වේලගෙන තියෙන්නේ බීජ ගන්න. හරි, මේ පාර නම් මේ බලන්න හොඳට බීජ ටික තියෙනවා. ඉතින් මේ ටික මම හොඳට වතුරෙන් සෝද ගන්නවා. මොකද ගොඩක් දූවිලි තියෙනවා මේ කරල් වල. මොකද වැලේම මම වේලන නිසා. ඉතින් මේ විදිහට හොඳට හොදගෙන ගැඹුර තියෙන භාජනයක මේ ටික තැගෙන්න දාන්න. හොඳට වතුරක් දාන්න. මොකද මේ බීජ ටික හයිය, දඹල බීජ හයිය. ඒක නිසා මේ විදිහට ගැඹුර තියෙන අයිස් කප් එකකට බීජ ටික දාලා උඩ මට්ටමට එනකම් වතුර දාලා දවසක් විතර පෙඟෙන්න තියලා තමයි හදන්න ගන්න ඕනේ. හරි, මම දඹල හදන්න කියලා පාත්තියක් හදලා තිබුණා. අපි බලමු ඒක. ඒ දැම්මට හිතෙනවා බීජ ටික දැක්කට පස්සේ ඒ මං හදපු පාත්තිය නම් දඹල හදන්න හොඳටම මදි කියලා. මේක යටට කුකුල් පොහොර දාලා තමයි හදාගත්තේ. අදත් මම කුකුල් පොහොර ටිකක් ගෙනාවා. ඉතින් ඒ ටිකක් දාලා පහලින් අයත් පාත්තියක් හදාගන්න වෙනවා මේ බීජ ටික හදන්න. හරි, ඉතින් හෙට අපි දඹල පාත්තියේ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.